වීඩියෝ කරන්න හිතුවේ ගොඩක් අයගේ රෙස්පොන්ස් අද හැදුවා කැම්පස් එකේදී මේ ගොඩක් අයගේ මේ කන්ස්ට්‍රේන්ට්ස් දාන එකේ තමයි ඉෂුව එක තිබ්බේ. ඒ නිසා රන් කරාම හරියට ඒ එයාලා එලිමන්ට් දාපු තැන නැහැ. රන් කරාට පස්සේ ඔක්කොම එක ගොඩකට ඇවිල්ලා තමයි රන් වෙලා පේන්නේ ස්ක්‍රීන් එකේ. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඔයාලා ඇක්ටිවිටි එකක් ඕපන් කරගත්තට පස්සේ මේක තමයි දැන් අපේ ප්‍රොජෙක්ට් එක. ඒකට මේතනින් ඇක්ටිවිටි එකක් ඔයාලා ඕපන් කරගන්න ඕන එම්ටි ඇක්ටිවිටි එකක්. එතකොට ක්ලාස් ෆයිල් එකයි මේ XML ෆයිල් එකයි දෙකම ක්‍රියේට් වෙනවා. එහෙම ක්‍රියේට් වුණාට පස්සේ XML ෆයිල් එකේ UI එකනේ අපිට දැන් ඕනේ. පළවෙනි මේ ප්‍රෙස් වන් එකට තිබ්බේ UI එකට සබ්මිට් කරන්න. එතකොට UI එක ගන්නකොට ක්ලාස් එක ගැන සැලකිලිමත් වෙන්න එපා. මේ XML එකට ඇවිල්ලා මෙතන XML එක තියෙන්නේ ප්‍රෙස් ෆයිල් එකේ ලේඅවුට් කියන එකේ. ලේඅවුට් එකක් විදිහට තමයි අපේ ස්ක්‍රීන් එකක් තියෙන්නේ මේ Android වල. ඊට පස්සේ දැන් මේ වගේ කොලම්ස් ගොඩාක් ඕපන් වෙලා තියෙනවා නම් ඒක උඩ රයිට් ක්ලික් කරලා මෙහෙම ක්ලෝස් ඕල් දෙන්න. එතකොට ඒක ක්ලෝස් වෙනවා. ඒක පොඩි පොඩි දේවල් වල සමහර අය දන්නේ නැහැ. එක එක ක්ලෝස් කරනවා මම දැක්කද? ඒ නිසා තමයි මේවත් ඔක්කොම කියන්න හිතුවේ. ඊට පස්සේ මෙතන කන්ස්ට්‍රේන්ට් view එක තියෙනවානේ. මෙතන ඇට්‍රිබියුට් ටූල් මේ window එක තියෙනවා. ඊට පස්සේ කන්ස්ට්‍රේන්ට් view එක ක්ලික් කරාට පස්සේ මෙතනින් ටෙක්ස්ට් view එකක් අරගෙන මම මෙතන දැම්මා කියන්නේ. හරි. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මුලින්ම පටන් ගන්න ටෙක්ස්ට් view එක මම මෙහෙම දානවා. දාලා ඉවරලා මෙතන red mark එකක් තියෙන්නේ. ඇයි කියලා බැලුවාම මෙතන ඔයාලට පෙන්නවා. මෙන්න මෙහෙම message එක. Constraint layout වෙලා නැහැ කියලා. එතකොට ඔයාලා යන්න ඕනේ මේ විදිහට තියෙන එකේ layout වලට. layout වලට ගිහිල්ලා මේ ඉස්සෙල්ලාම ඔයාලා ක්ලික් කරන්න ඕනේ මේ දෙකෙන් එකක් ක්ලික් කරලා මෙයා එක side එකකට ගන්න. මේක මේ පැත්ත ක්ලික් කරාම මෙයා මේ පැත්තට line වෙනවා. මේ පැත්තට දුන්නහම මේ විදිහට එයා දැන් space එකේ කට්ටිව align කරගන්නවා. හරිද? දැන් ඔයා උඩ ඉඳන් කොච්චරක් ඕනද කියලා මෙතන හදන්න. මෙයාව ඇදගෙන යන්න එපා එක එක තැන් වලට. මෙයාව මෙහෙම මෙහෙම එක එක තැන් වලට ඇඳන් යන්න එපා මේ කන්ස්ට්‍රක්ට් දාන්න නැතුව. එහෙම ඇඳන් ගිහලා එක තැනක තිබ්බා කියලා මෙතන ඔයා අඳින විදිහට ස්ක්‍රීන් එකේ එන්නේ නැහැ. Android Studio එකේ එන්නේ නැහැ. මේ emulator එකේ එන්නේ නැහැ app එකේ විදිහට. ඒ නිසා ඔයාලට මම කියන්නේ මෙතන මේ මේකෙම හදන්න මේ layout කියන එකෙම හදන්න එයා ඉන්නෝ display ප්ලේස් එක මොකද්ද කියලා. දැන් මම මේක අයින් කරලා ගොඩක් අය තව ප්‍රශ්න තිබ්බ ස්ක්‍රෝල් view එක පාවිච්චි කරන එකේ. මම මේ ක්ලික් කරාම අනිවාර්යෙන් මෙතන component tree එක පටන් ගන්න තැන තියෙන constraint layout එක ක්ලික් කරාම මෙතන match parent කියන එක දෙන්න. width දෙන්න එපා number එක. හරිද? number එකක් දෙන්නත් එපා wrap content කියන එක දෙන්නත් එපා. අනිවාර්යයෙන් මේ constraint layout එක චෙක් කරන්න එයාගේ layout තියෙන match parent කියන එකේද කියලා. හරිද? නැත්නම් ඔයාලගේ screen එකෙන් භාගයේ තියෙන සමහර අය මෙතන amount දාලා තිබ්බා. amount දාන්න හැම මෙතන මොකද මේ screen size එකට යා ගන්න කියලා කියන්නේ match parent කියලා තියෙන්න ඕන මේ පළවෙනිම constraint එක. ඒක ආදාපු එකක් නෙමෙයි මේ screen එකේ තියෙන එක. හරිද? එතකොට මේක තියෙන්න ඕනේ match parent කියලා. හැම activity එකේම එහෙමයි. මට අපේ ප්‍රොජෙක්ට් එකට අදාළව මොකද මම Android developer කෙනෙක් නෙමෙයි මම Flutter developer කෙනෙක්. මම දැන් තේරිච්ච විදිහට අපේ ප්‍රොජෙක්ට් එකේ මේක මේ විදිහට තමයි තියෙන්න ඕන. ඒකේ width එක දෙන්න එපා number එකක් විදිහට. width එකවත් height එකව. ඊට පස්සේ දැන් ඔයාලට ඕන කියනවා scroll view එකක් ඕන නම් මෙතන containers වල තියෙන scroll view කියලා. ඒක කියනවා මෙතන දාන්න. හරිද? දැන් මගමං scroll view එකෙන් linear layout එකකුත් දෙනවා. මොකද scroll කරන්න එයාගේ මොන හරි තියෙන්න බෑ මෙහෙම rows විදිහට. ඒ නිසා scroll view එක ගත්තම එයා linear layout එකක් විදිහට තමයි ඉන්නේ. scroll view එක click කළා දැන් මෙතන red mark එකක් තියෙන මොකද? මං කිව්වා red mark එක බලන්න click කළා. මෙතනින් පෙන්නනවා මොකද්ද error එක කියලා. screen readers මේකේ තියෙන constraint issue එකක් ඒක description එකේ නම් තිබ්බේ නැහැ. මේකේ මේ constraint එක නැහැ. scroll view එකක් දාපු ගමන් අනිවාර්යෙන් constraint එක හදන්න මේ layout එකෙන්. layout කියන එකෙන් තමයි හදන්නේ. එතකොට ඔයාලා හදන්න ඕනේ මේ හතරම දාන්න ඕනේ සාමාන්‍යයෙන් මුළු screen එකම scroll වෙනවා නම්.
ස්ක්‍රෝල් වෙන්න මුළු ස්ක්‍රීන් එකම හදනවා නම් මේ හතරම දාන්න. හතරම දාලා 000 තියන්න. එතකොට එයා ඒ ස්ක්‍රීන් එකේ සයිස් එකටම එයාගේ මේ ලේඅවුට් එක හදා ගන්නවා. හරිනේ. ඒක තමයි මේ මේ එකක තියෙන ස්ක්‍රෝල් වියව එක. ඊට පස්සේ තාමත් මේ array එක ගියේ නැත්තේ. ස්ක්‍රෝල් වියව එකක් තියෙන්නේ මොකක් හරි දෙයක් ස්ක්‍රෝල් කරන්න. එතකොට දැන් මෙතන empty නේ. එතකොට එයා කියනවා මේක empty මොන හරි මේකට input දාන්න කියලා. මෙතන layout එක linear layout එක. මම දැන් ඒකට දානවා text view එක. දැම්මට පස්සේ array එක යනවා. තේරෙනවද ඔයාලට මේක array එක පෙන්නුවේ මේ linear layout එක empty කියලා. හරිද? මේ අද මම කියන්නේ සමහරව එතන red line එක යන්නේ නැහැ කියලා කිව්වහම බලන්න scroll view එකේ මොකුත් නැහැ. එයායි red line එක බල බල ඉඳලා අනිත් එක implement කරන්න තු. ඒ වගේ errors අත්දැක්ක නිසා තමයි මම මෙහෙම කියන්නේ. errors focus කළා තමයි දැන් කතා කරන්නේ. ඔයාලටත් ඒ ප්‍රශ්න ඇති කියලා. දැන් text view එකක් මම මෙහෙම දානවා linear layout එකට. හරිද? දැන් ඔයාලට හිතන්නකෝ UI එකක් තියෙනවා මෙහෙම එක දිගට තියෙනවා. text view එකක් තියෙනවා, icon එකක් තියෙනවා, ඊට පස්සේ button එකක් තියෙනවා. ඒ වගේ එකක් කොහොමද ගන්නෙ? ඒ වගේ එකක් ගන්න දැන් මෙයා linear layout එකක්නේ. එතකොට මම ඔයාලට ඇඳලා පෙන්නුවා. වර්ඩ් එකකට අරගෙන හරි මේ වගේ එකක් ගත්තොත් ඔයාලගේ මොබයිල් එකනේ මේ තියෙන්නේ. මොබයිල් ස්ක්‍රීන් එක කියන්නකෝ. හරි මොබයිල් එකේ ස්ක්‍රීන් එක. අපි linear layout එකක් ගත්තොත් මෙහෙම icon එක තියෙන එක ගත්තොත් මම linear layout අර vertical horizontal කියන එක row column කියලා ගන්නම්. මොකද Android වලත් ඒක ඒ විදිහටමයි යූස් වෙන්නේ. Flutter වලත් එහෙමයි, Mern වලත් එහෙමයි. කියන්නේ මේක අපි UI design කරන්න ගන්න මේ concept එකක් විදිහට කිව්වොත් හරි. මම හිතන්නේ ඒක හරි. හරි. දැන් අපි හිතමු මේ අපි දැන් ගන්නෙ මේ වගේ row layout එකක්. scroll view එකෙන් අපිට ගන්න කියන්නේ මේ වගේ එකක්. හරි. දැන් මේ වගේ එකක් තියෙනවා අපි ගාව. අපි පළවෙනි රෝ එක මෙන්න මෙහෙම හිතනවා. මේක තමයි අපේ පළවෙනි රෝ එක. මේ තියෙන්නේ අපේ පළවෙනි රෝ එක. හරි. මෙයාගේ පළවෙනි රෝ එක හරි. මට දැන් ඕනේ කියවනේ මම මට දැන් ඕනේ කියවනේ මෙතනට බටන් එකක් දාන්නයි. මෙතනට බටන් එකක් දාන්නයි. මෙතනට text view එකක් දාන්නයි. දැන් text view එකයි මෙතන button එකයි මෙතන දාන්න ඕනේ image එක. image එක කියලා හිතන්නකෝ. දැන් මේ වගේ එකක් කොහොමද කරන්නේ? ඒක දැන් මෙයා row එකක්නේ. row එකක් වුණාට අපි මෙයාට කියන්න ඕනේ මේ element ඔක්කොම ඉන්නේ. අපි නිකන් මේ element එක මෙයාට දැම්මොත් එහෙම මෙයා මොකද කරන්නේ? මෙයා මේකේ පල්ලෙහාට තියෙන ඉඳි තමයි හිතන්නේ. ඒ නිසා අපි එයාට කියන්න ඕනේ මෙයා පල්ලෙහාට ඉන්න ඇ නෙමෙයි මෙයාලා මේකේ රෝ එකේ ඉන්න කොලම්ස් වගේ කියලා කියනවා. එතකොට මේකේ රෝ එක තියෙනවා මේ විදිහට. මේ පළවෙනි රෝ එක තමයි මේ තියෙන්නේ. පළවෙනි රෝ එකේ මේ තුන් දෙනා කොලම්ස් විදිහට හිතනවා. කොලම්ස් විදිහට හිතුවා මෙතන ඉන්නේ කවුද? බටන් එක. මෙතන ඉන්නේ text view එක. මෙතන ඉන්නේ icon එක. හරි. එතකොට මේ රෝ එක ඇතුලේ තමයි මේ කොලම් එක මේ කට්ටි ඉන්නේ. මේ කොලම් තුන තියෙන්නේ මේ රෝ එක ඇතුලේ. එතකොට මෙතන මොකද කරන්න ඕනේ? මේ ස්ක්‍රෝල් view එකට මේ රෝ තියෙන ස්ක්‍රෝල් view එකට අපි දාන්න ඕනේ මේ වගේ කොලම් layout එකක්. මේ line එක ඇතුළට අපි දාන්න ඕනේ මේ වගේ කොලම් layout එකක්. ඒක දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන කොලම් ටික මම ඒක පිටුලින් දාන්න. මෙහෙම තියෙන layout එකට ඇතුළට දානවා මේ වගේ row column තියෙන layout එකක්. එතකොට මොකද වෙන්නේ? මෙයා මේ වගේ අපිට space හදලා දෙනවා. space හදලා දීලා අපි මෙයාට දාන element ගන්නට එයා columns ගන්න හදා ගන්නවා. හරිද? ඒ තමයි පළවෙනි concept එක row වලයි column වලයි. ඊට පස්සේ හිතනකො දැන් මේක ඉවරුණාට පස්සේ අපිට මෙතන තියෙනවා කියලා description එකක් දාන්න. ඒක කොහොමද දාන්නේ? මම ඔයාලට පෙන්නන්නම් මෙතන ඒක කරලා. දැන් මේක linear layout එකනේ. මට දැන් ඕනේ මේ විදිහට design කරගන්න. මේ තුන් දෙනාව මේ විදිහට තියෙන්න ඕනේ.
ඒක කරගන්නේ මෙයාම දැන් අයින් කරනවා. හරි text view එක අයින් කරා. දැන් මෙහෙම දීලා තියෙන එක මට ඕනේ අර විදිහට හදාගන්න. මම මොකද්ද කිව්වේ? මෙතන තියෙන්නේ row එක. ඒ row එක ඇතුලේ අපිට column තුනක් ඕනේ. ඒකල මොකද කරන්නේ? මේ තියෙන column layout එක ගන්නවා. Column layout එක කියන්නේ මේ තියෙන horizontal layout එක. එතකොට horizontal layout එක දාලා මෙතනට. එතකොට මෙයා තමයි අපි පළවෙනි row එක. Horizontal layout එක. මේකට දානවා අපිට මුලින්ම ඕනේ කිව්වෙ මම button එකයි text එකයි icon එකයි නේ. එතකොට පළවෙනි යට මම එයාට දානවා button එක. Normal මම styles කරන්නේ. Styles වලට හොයාගන්න පුළුවන්. Button එකක් දානවා. ඊට පස්සේ text එකක් දානවා. ඊට පස්සේ කොයි එකද ගන්නෙ? Image. දැන් image view එකක් දානවා. Image view එකක් දානකොට මේ වගේ එකක් එනවනේ. දැන් ඔයාලා ඔක්කොම දන්නවා. මේ වගේ icon එකක් එනවා. හරි. Image එකක් දැම්මා. දැන් ඔයාලට පේනවද අර row එක දැන් හැදිලා තියෙන්නේ. මේ text view එකේ මම දෙන්නම් text එක. Mat project here. ඊට පස්සේ හැම වෙලාවෙම මෙයාගේ මොන හරි edit කරනවනම් මේ මෙතන select කරලා ඇවිල්ලා edit කරන්න. Edit කරලා දැන් මෙතන මම color එකක් වෙනස් කරොත් දැන් ගිහිල්ලා මේ resources එකෙන් අපි normal පාවිච්චි කරන colors ටික අපි දැනට පාවිච්චි කරලා තියෙන colors ටික දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මෙයාල ඉන්නේ මේ එක row එකගෙන ඔයාලට පේනවනේ. මේ row තියෙන එකේ පළවෙනි row එක තමයි මෙයා. ඒ පළවෙනි row එක අපි බෙදලා තියෙන තුනකට ඒ තුන් දෙනා තමයි මේ. තව මං element මේකට දැම්මොත් ඒත් එයා මේකට ඉඩ හදා ගන්නවා. එයාලට ඉඩ තියෙන විදිහට තව දාන්න එයා ඒක column විදිහට මේ පේලියට තියා ගන්නවා. හරිද? තුනක් නෙමෙයි එයාලට ඕන තරම් තියා ගන්න පුළුවන්. දැන් හිතන්නකො මේ button එක අඩු කරන්න ඕනේ කියලා. කොහොමද ඒක අඩු කරන්න පුළුවන්? මේ බටන් එක අඩු කරන්න ඕන නම් මේක අපිට දෙන්න පුළුවන් අනිවාර්යෙන් මේ ලේඅවුට් එකේ width එක දෙන්න match parent ඊට පස්සේ ඔයාලා height එක දෙන්න ඕනේ wrap content කියලා. ඒතකොට මෙයා content එකට අදාළව තමයි wrap වෙන්නේ. නැත්තම් මුළු screen එකටම යනවා. හරිද? ඒක එකක්. අනිත් ඊට පස්සේ දැන් මෙයාව පල්ලෙහාට ගන්න ඕනේ කියනවා. මෙයාව click කරලා margin එකෙන් හදා margin top කියන එක ඉස්ස edp වගේ දුන්නා. එයා පල්ලෙහාට එනවා. ඉස්ස වැඩි හැබැයි. මෙහෙමද? තෝර margin එකෙන් තමයි මෙයාල එහෙට මෙහෙට කරන්න පුළුවන්. මෙතන margin මේ මේක මෙහෙට ගන්න ඕන කියලා හිතන්නවා. එතකොට left එකෙන් අපි දෙමු 8යි dp කියන්නේ. දැක්කද? ඒ row එකේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියගේ තියෙන ගැප් එක හදාන්නේ මාජින් වලින්. සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් ඩිසයින් කරනවා වගේම තමයි. ඒක තමයි row එකක් define කරගන්න විදිය. ඊට පස්සේ මම කිව්වේ මෙතනින් text view එකක් දාගන්න විදිය. දැන් මෙතන text view එකක් ඕන කියනවා. description එකක් වගේ. එතකොට මෙතනින් text view එකක් අරගෙන මේ linear layout එක නෙමෙයි දාන්නේ. මෙයා අපේ row එකක්නේ. එතකොට එයාගේ එළියේ ඉන්න මේ row එකට තමයි දාන්නේ. මේ තියෙන අපේ පළවෙනි row එක. ඒක මෙහෙම දිගැල්ලා තියෙන එක අකුරලා තියන්න තියලා මේ තමයි අපේ දෙවෙනි row එක. මේ text view එක. අපි හිතමු මේකට මම දෙන්නම් නිකන් description එක. description එකක් දෙන්නම් මේ විදිහට. හරි. ඊට පස්සේ දැන් මට ඕනේ මෙයාගේ මෙයයි පළවෙනි row එකයි අතර තියෙන gap එක වැඩි කරන්න ඕනේ. මම ඒකටත් පාවිච්චි කරන්නේ margin එක. margin එකෙන් පුළුවන් මේ margin top side dp වලින් මේ ඊතරේ දෙන්න ඒ පළවෙනි row එකයි දෙවෙනි row එකයි අතර gap එක වැඩි වුණා. මෙතන expand කරන්න බැරි නම් මොකද? මන්නා මම එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් එක. හරි. ඒකත් හරි. ඊට පස්සේ තව දෙයක් තමයි මගෙන් අහපු.
මේක ඔයාලා ලේඅවුට් එකක් දාගන්න මේ විදියට. හරිද? ලේඅවුට් එකක් දාගෙන ඒක ඇතුලේ තව ලේඅවුට් එකක් දානවා. මෙහෙම තව ලේඅවුට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ලේඅවුට් එකකුත් තියෙනවා. ඒක ෆේස් එකක් වගේ. එහෙම ලේඅවුට් තියෙනවා. හරිද? මේ වගේ ලේඅවුට් දැම්මම අනිවාර්යෙන් ඔයාලා ලේඅවුට් වල රැප් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. කන්ස්ට්‍රේන්ට් අනිවාර්යෙන් චෙක් කරගෙන මේ වගේව අඳින්න. මොකද අන්තිම කන්ස්ට්‍රේන්ට් හදන්න හිටොත් මේ ඔක්කොම නැති වෙලා යයි ආයම කෝඩ් කරන්න වෙයි. කන්ස්ට්‍රේන්ට් ගැන සැලකිලිමත් වෙලා මේ වගේ UI ගහන්න. දැන් මම ඒක එකක් මේ වගේ එකක් පෙන්නන්නම් සාම්පල් කරලා. මෙහෙම ගිහිල්ලා අපි දන්නවා මේක තව රෝ එකක් විදිහට මම ඒක හදන්න යන්නේ කියලා. මම මේ ලේඅවුට් එකේ පළවෙනියටම තියෙන්නේ මොකද්ද? කැරි වලට වෙන් කරගන්න. මෙයා දැන් රෝ එකක් නේ. අපේ මේ පළවෙනිම ස්ක්‍රෝල් වීව් එක දෙක වැළුවොත් එහෙම එයාට මෙයා රෝ එකක්. එතකොට ඒ රෝ එක හරි. එතකොට මේක පල්ලෙහාට තමයි එන්න ඕනේ ඒක. දැන් හොයාගත්තා. ඊට පස්සේ මොකද්ද? මෙයා මෙයා කවුද? මෙයා ඉස්සෙල්ලාම මොන වෙන්නේ මොකද්ද? මේ ලේඅවුට් එක සැලකුවොත් මෙයාට මොකද්ද ඕනේ? මේ වගේ රෝ බෙදා ගන්න. ඊට පස්සේ අර මුලින් කරා වගේම තමයි මේක රෝ බෙදා ගන්නවා. බෙදාගෙන ඉවරෙලා පළවෙනි රෝ එක කොලම් වලට බෙදනවා. කොලම් දෙකකට බෙදලා තියෙනවා. හරිද? එතකොට ඒක හිමීට තේරුම් ගන්න මේ කොහොමද ඒක වෙන්නේ කිය. දැන් ලේඅවුට් එකක් ගත්තා මම මුලින්ම කිව්වේ එයාට ඕන වෙන්නේ රෝ එක. රෝ එක දැම්මා. ඊට පස්සේ එයාට ෆස්ට් රෝ එක විදිහට ඕන වෙන්නේ කොලම් එක. ඔන්න කොලම් එකක් දැම්මා. හරිනේ. කොලම් එකක් දාලා තියෙනවා. දැන් මෙයාගේ පළවෙනි ලීනියර් ලේඅවුට් එක දැම්මාට පස්සේ එයාගේ තියෙන මේ විඩ්ත් එකයි හයිට් ලේඅවුට් කියන එක අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. ඔය ඇතුළට ඇතුළට යන ලේඅවුට් තියෙන අය UI තියෙන අය මෙන්න මේක අනිවාර්යෙන් හදන්න. මේක මැච් ද පේරන්ට් කියලා තියෙන්නේ. විත් එක අවුලක් නැහැ මැච් ද පේරන්ට් තිබ්බට. හැබැයි හයිට් එක මැච් ද පේරන්ට් තියන්න එපා. ඒක අනිවාර්යෙන් රැප් කන්ටෙන්ට් කියන එක දෙන්න. නැත්නම් මොකද වෙන්නේ? මුළු ස්ක්‍රීන් එකටම ආදාන මේ ලේඅවුට් එක යනවා. ඒක එක එක කෙනාට වෙනස් වෙයි. හැබැයි මේක රැප් ද කන්ටෙන්ට් කියලා හයිට් එක පටන් ගන්න. එතකොට ඔයාලට තේරෙනවනේ ඒක මේ හරියන්නේ නැහැ වගේ තේරෙනකොට මේක මාරු වෙනවා. මොකද ගොඩාක් වෙලාවට මේ විදිහට තමයි ලේඅවුට් වල මේවා තියෙන්නේ. ලේඅවුට් විත් එකයි හයිට් එකයි තියෙන්නේ මේ විදිහට. ඒක යූස් කරොත් ඔයාට ආයෙ එඩිට් කරන්න ඕන වෙන එකක් නැහැ. හරිද? ඊට පස්සේ මේ කොලම් එකට තව මේවා දෙකක් දානවා කියලා කියන්නේ. මෙන්න මේ වගේ අපි අයිකන් දෙක බටන් දෙකක් ගමු ලේසියට. ඔයාට ටෙක්ස්ට් view ඕන එකක් දාන්න පුළුවන් එතන එලිමන්ට් දෙකට. හරි මේකට මම දානවා මෙන්න මේ වගේ බටන් එකක්. දැන් ඔයාලට පේනවද? මම අර කිව්වා වගේම කන්ටෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි එයාගේ මේක අතර දුරක් නැහැ. මේ දෙන්න අතර දුරක් නැහැ. ඒක කොහමද දන්නේ? මෙයානේ අපේ කන්ටෙන්ට් එක මුළු ලොකෝට මෙන්න තියෙන එක. එයාගෙන් මාජින් එකක් හදනවා. කලින් කිව්වා වගේම මෙහෙම මාජින් එකක් හදනවා. තේරෙනවද? එයා මෙහෙට වුණා. ඊට පස්සේ මේ දෙන්නවත් වෙන වෙනම අරගෙන මාජින් දෙන්න පුළුවන්. ඒවනම් කරන්නේ ඔයාලට ඒව හදාගන්න පුළුවන්. දැනට අපි ස්ට්‍රක්චර් එක හදාගන්න විතරක් ફોકસ කරමු. ඊට පස්සේ මෙයාගේ ඇතුළට තව පැඩින් එකක් දෙන්න පුළුවන්. පැඩින් එක දෙපේ. හරි. දැන් පේනවද අර අපි ඇඳා වගේ ලේඅවුට් එකක් මෙතන හැදිලා තියෙනවා. හැබැයි තියෙන්නේ එක රෝ එකයි. එක රෝ එක මොකද්ද? මේ තියෙන්නේ ඒ රෝ එක. ඊට පස්සේ ඒ රෝ එකේ ඇතුළේ තියෙන කොලම් මේ රෝ එකේ තියෙන අපි කොලම් මේ කරපු එකක්නේ. එතකොට ඒකේ කොලම් දෙකක් විදිහට මේ බටන් දෙක තියෙනවා. හරි. ඒක එක රෝ එකක්. දෙවෙනි රෝ එක මං ගත්තේ නිකන් ඉන්පුට් එකක්. ඒකට මං ගන්නම් නිකන් ටෙක්ස්ට් ටියුබ් එකක්. එතකොට එයා ඉන්නෝනේ මේක ඇතුළේද? නැහැ. එයා ඉන්නෝනේ මේක ඇතුළේ. හරිද? එතකොට ඔයාලා පේනවද මේ ලේඅවුට් කර්ස් එක අරන් ගියාම ඔයාලට පේනනවා ලේඅවුට් එක හරියට තියෙනද? මේක එක ලේඅවුට් එකක්. මේක එක රෝ එකක්. මේක තව රෝ එකක්. මෙයාලා වන් දෙන්න මාජින් එක.
මෙන්න මේ වගේ මාජින් නැතුනොත් මේ පේනද? ඔයාලට ලේඅවුට් එක වැඩ කරනකොට අනිවාර්යෙන් කන්ස්ට්‍රේන් දීලා වැඩ කරන්න. එතකොට ඔය මේ අන්තිම වෙනකොට එන එරර්ස් අඩු වෙනවා. මෙතන රෙඩ් එකක් ආවම ඒකත් පොඩ්ඩක් බලන්න මොකද්ද උනේ කියලා. හරිද? මේ වගේ ස්ට්‍රක්චර් කරන සමන UI එකට ගහන්නේ ලේඅවුට් එකට මේකට ගන්නලා. ඒ නිසා අර එරර් එකක් ආවම කලබල වෙන්නේ නැතුව පටන් ගන්න තැන ඉඳන්ම හරියට ගන්න. අනිත් මුලින්ම එන්න ඕන ටික මුලින් දාන්න කම්පෝනන්ට් ට්‍රී එකේ. ඊට පස්සේ එන්න ඕන ටික මේ වගේ ට්‍රී එකක් එන විදිහටම මේ කරගෙන යන්න. එච්චර අමාරු නෑ. මම මේ ගොඩක් අය රස් තියෙන නිසා ඔයාලට වැඩේ පටන් ගන්න සහ කොහොමද මේක එන සරල අදහසයි දෙන්න ඕනේ. හරි, බයි ගයිස්.